संगीत संचार्य कल्पना मावेला पायला रैपुरा हीनी असला आवदो पावेला मासोया कल्पना मावेला पायला रैपुरा हीनी असला आपदो पावेला मासोया संसारे सीमा एत में त आसेद रुचाया पाया में मागे श्रृंगारी पेना देने नवा बेने नवा एनीसा आदरे तहे तुगे न आदरी होया उस कल्पना मावेला पायला सला आपदो पावेला मासोया आया इसे तुसेम लंबी लमा गिम्हाने आशा रोस दैत ससरेम हेमदाम होना बहिला मन सेम सेया देने नवा बेने नवा एनीसा आदरे तहे तुगे न आदरी होया उस कल्पना मावेला पायला रैपुरा सला आवदो पावेला मासोया आई बोन जयन जय वेवा उबड़ा तसेम वेवा इति कोमद अदत आरंभ कराने टा अवसराई उबे आदरणीय संगीत संचारे स्पर्श नाद सामग अदा पे अमुत्ता नमुत उबगे न अमुत्ता ඔබගේ හදවතට ගායනා කරන ඔබගේ ආදරණීය හඬ සංක දිනෙත් නැවතත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ සංගීත සංචාරයට බොහොම සුදුයි කෝකිල අයි අපේ අද ඉන්නේ අවිස්සාවෙල්ල තුම්මෝදර කුමාරියල් ඉතින් මෙතෙන්ට එන්න ඇවිල්ලා මේ ස්වභාව දහම විඳින්න ඒ වගේම පරිස්සම් කරන්න අපි කතා කරමු මුලින්ම මේ පාසලෙම පටන් ගමු ඔබේ සංගීත සංචාරය ඇරඹෙන්නේ තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයේ මතක් කරමු අතීත ඔව් කෝකිල මල්ලි ඇත්තටම මේ මම මගේ වැඩේ පටන් ගන්නෙ කලුතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයෙන් ඉතින් ඒක තමයි මගේ පළවෙනි පාසල ඉතින් අපස සාමාන්‍ය පෙළ වෙනකන් කලුතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ ඊට පස්සේ අපස උසස් පෙළ හදාරන්න මම ගියා ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයට එම තමයි පාසල් ජීවිතේ ගිවුනේ. දැන් එතකොට මේ හැදෑරීමකින් සංගීත ගමන යන කෙනෙක් ඔබ. ඒ වගේම ජනගත වෙනවා රියැලිටි තරඟාවලියකින්. අද වෙනකොට ශේෂ්ත්‍රයේ ඔබ ප්‍රවීණයන් එක්ක සියලුම දෙනත් එක්ක සෙනෙහසින් ඉතාම දිගු ශක්තිමත් ගමනක් යන ගමන් මේ ඉන්නේ. මොකද හිතෙන්නේ? කෝකල මම දකින විදිහට මම හිතන්නේ මට නිහතමානීව සතුට වෙන්න පුළුවන් ඒකට හේතුව කෝකල හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ කෝකල අපි කැමැතිම දේ ජීවිතේ අපේ දවසේ වැඩිපුරම කරන්න පුළුවන් වෙන තැනට ගේන්න
ඉතින් මම ඒක තමයි ජීවිතේ වඩාත්ම සතුටට පත් වෙන්නේ කොකෙල මොකද මගේ ජීවිතේ මම කැමැතිම දේ සංගීතය. ඉතින් දවසේ වැඩි වේලාවක් සංගීතය කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ වගේම සංගීතය මගේ වෘත්තිය බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම ගොඩක්ම සතුට වෙන්නේ. ඉතින් අර කිව්වා වගේ කොකෙල ඔව් මම රියැලිටි තරඟකින් තමයි මගේ කියන්නේ එලිදක් මහදාගන්නේ. ඉතින් ඒ වුණාට අර වා කියන වගේ මම තාමත් මාව හොයනවා. ඉතින් ඒ හොයන එක ඇතුලේ ගොඩක් අය මාව හොයා ගන්නවා. සමහරට තවත් සමහරු මාව තාමත් හොයනවා. හැබැයි ඒ හැමෝටම වඩා මම මාව තාම හොයන ගමනක ඉන්නේ. ඉතින් අපි බලමු. ඔබ මේ සංගීත ශ්‍රේෂ්ත්‍රයට දායාද කරන නිර්මාණ තුලින් කෙනෙක් ඒ නිර්මාණ හරියට රසවින්දොත් ඒ පිළිබඳව යම් අධ්‍යයනක යෙදුනොත් ඒ නිර්මාණයේ තුල ඉන්න ඔබව හොයාගන්න මං හිතන්නේ එච්චර අපහසු වෙයි කියලා. එහෙමනම් තව ගීතයක් රසවිඳිමු. මේ ලස්සන සෝබා දහම ඔබත් එක්ක බෙදා ගන්නයි මේ වෑයම. මේ නාද සමග ස්පර්ශ අද අපගේ ගායකයා ඔබගේ ආදරණීය හඬ සංක දිනෙත්. අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳ පානි මද අඳුරේ පටලායමු ආයේ අත් පටලායමු ආයේ ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී අවුතින් හෙමින් රහසින් මුමුණා අඳ පානේ මද අඳුරේ හඳ පානේ මද අඳුරේ අත් පටලායමු ආයේ අත් පටලායමු අසරල්ලෙන් හැඟුම් අපි නැහෙමු සපුරා පැතුම් හිරකර අසරල්ලෙන් හැඟුම් අපි නැහෙමු සපුරා පැතුම් මතු ආත්මයෙන් හමුවන පැතුමින් යොමු වෙන් හඳ පානේ මද අඳුරේ අත් පටලායමු ආයේ අත් පටලායමු ආයේ හඳ පානේ මද අඳුරේ අත් පටලායමු ස්පර්ශ සංගීත සංචාරය.
work and learn meet life meet max සක්‍රිය කර ගැනීමට my slt app එකට log වෙන්න ස්පර්ශ සංගීත සංචාරය විරාමේ නතරව නැවතත් ඔබගේ ආදරණීය සංගීත සංචාරය අද කුමාරි ඇල්ලේ ඉඳලා ස්පර්ශ අද අපගේ ගායකයා ගැන නිකන් අමුතු ආටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැතිම තරම් ඔහු ගැන හඳුන්වන්නට අයියේ අපි නිකන් මම කැමති මේ අපේ දෙවන කතාබහ මෙන්න මෙහෙම තැනකට ගෙනියන්න දැන් ගීතයක් නිර්මාණය කරනවා කියන එක ඒක රස විඳිනවට වඩා සෑහෙන්න කටුක දෙයක් නේ एक दुख दें संगीत नियल एक होयन के मम कमती संकाय संगीत संचारे पलविनी स्वतंत्र कथाकरण कहुमद बिहेवेन्नी कोकिल मठ मत मगे पलविनी गीते हदने उसस्पेल करना काले मठ मतगे ये काले मंगा तिब्ब मे अपे अम्मा गिटा है मे रुपया हर दास मनसी कड़ी तरह रुण्य काले एक रुपये हर दास मनसी लघु गाना अम्मी कथा कर दिदास तुन काले वगे ई थिंग ये काले हेदो सिंधु वकी थिंग ये सिंधु वचनात्म तमें ओब के समट दी ब्लैक एंड वाइट म्यूजिक वीडियो का एक मगे पलवीन गीते थिंग एक विशेष मत मे ये गीते मम पलवीनी सह अवसान वतावट लीप गीते इट पास मैं म्यूजि करा कवदा वचन लियलने मट वचन लियन बेगल मन तेरू गे सुंदर मनुष्यता වගේම සුන්දර අදහස් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මම මේක පෞද්ගලික වාස්තුවක් නෙමෙයි. අදහස් තිනෝ ලියා ගන්න බෑ. ආගෙන අදහස් වලින් පොහසත් නමුත් ඒක අකුරට පෙරලන්න පොහසත් නැහැ. මම හිතනවා ඔව්. හොඳයි. අපි එහෙමනම් ගීතයකට යමු යමු. අපි යමු ඊළඟ ගීතයට. ඇත්තටම රිදුනද? ඒක ඔබ තමයි තීරණය කරන්න ඕනේ. මේ නාද සමග स्पर्श विदन तारम सुंदुरु जीविते कंदुलु पिरे याली मैके रट पे नहीं न पे नहीं आदरे मत कली है याली बंदे समुदी ने समुगन किया समुदुन सितिन मगे विन भी ने विन भी किया विन वो है गुम अपे जयक दूर मावते आदरे पव दिन दूरा सीने लगा पयाली नव तिरा आए तू तनि विनवा up
අයි අපි මේ ඉන්නේ මේ සීතාවක පුරවරේ හරි ලස්සන පැත්තක් නේ මොනවද අහන්නේ මේ කියන්නේ මේ අයි දන්නද මේ කුමාරිය ඇල්ල කියලා මේ ඇල්ලට නම හැදුනේ කොහොමද කියලා මං ආසයි වගේ දැනගන්න එක ඔබත් අහගන්න මං කියන්න සීතාවක රාජසිංහ රජුරු බොහොම සටන්කාමී චරිතයක් නේ එතකොට මේ කුමාරිකාවන් එක්ක ටිකක් සතුටු වෙන්න දිය කෙලින්න තමයි මේ පරිශ්‍රය තෝරගන්නේ සෙල්ලම් නැ නේ සෙල්ලම්ම නැ එතකොට මේ කුමාරිකාවන් එක්ක මෙතන දිය කෙලියේ හිටපු හින්දා මේ පරිශ්‍රය ජනප්‍රිය වෙනවා කුමාරි ඇල්ල නම එහෙම තමයි මේ කුමාරි ඇල්ල නිර්මාණය වෙන්නේ මේට නම පට බැඳෙන්නේ අයි ඔබ දැන් පවුල විදියට ගත කියන ඔබේ පවුල ගැන කතා කරොත් එහෙම කලාවට සම්බන්ධ නොවුන පවුලක් නේ يعني කලාකාමී සිතුම් පෙතුම් තියෙනවා නමුත් අර කලා ශ්‍රේෂ්ත්‍රයට සම්බන්ධ නොවුන පවුලකින් තමයි ඔබ මේ තරම් දුර එන්නේ මං හිතන්නේ අම්මා තාත්තා ඒ පවුල ගැන කතා කරොත් මේ වෙලාවේ වටිනවා. ඔව් කෝකල කියන්නේ මම විශ්වාස කරනවා මේ මට සංගීතයේ මේ විදිහට පිටින්න මගේ අම්මගේ තාත්තගේ ආශිර්වාදයෙන් නැතිතිම ලැබෙන්නේ නැති කියලා. මොකද ඒ අම්මයි තාත්තයි තමයි මුලින්ම අඳුරගන්නේ. ඒ කියන්නේ මම ඉපදිලා ඉන්න සංගීතය කරන්න කියන එක මුලින්ම අඳුරගන්නේ දෙන්න. ඉතින් ඒ දෙන්න මට ඒ අවස්ථාව දෙනවා. ඉතින් අම්මා ඇත්තටම ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්ත පෞද්ගලික ආයතනයක රැකියාව කරා දැන් ඔහු විශ්‍රාමසුවෙන් ඉන්නවා ඉතින් මංගි කෙනෙක් ඉන්නවා මංගිත් විශ්වවිද්‍යාල කතික ආචාර්යවරියක් විදිහට සේවය කරා ඉතින් දැන් මම වෙනම පවුලක් විදිහට මගේ පවුල හදාගෙන යනවා මම මගේ බිරිඳ සහ මගේ පුතාලා දෙන්නත් එක්ක මම බොහොම සුව ජීවිතයක ඉන්නවා සංක දිනෙත් සම්පූර්ණ නම සංක දිනෙත්ද ඒකත් මාර කතාවක් ඉතින් ඇත්තටම නම් පහක් විතර තියෙනවා මම කියන්නේ අපේ අම්මා අපේ අම්මා මේ කතාවට මේ මාතෘ කියන්නේ දැන් අපේ අම්මා මේ නම් පහක් දීලා තියෙනවා තාත්තට මේ නම් පහෙන් කැමති නමක් දාන්න කියලා අපේ තාත්තා ඇත්තටම මේ වෙලාවේ හොඳම සිහියෙන් ඉඳලා තියෙනවා ඒ නිසා දීපු නම් ටික ඔක්කොම දාලා මගේ සම්පූර්ණ නම ගත්තොත් එහෙම කියන්නේ තොට හේ වගේ සංක දිනෙත් මනීෂ ඩිසිල්වා එහෙම එකක් තමයි උනේ. එතකොට තාත තමයි එච්චර කෝච්චියක් වගේ දෙනවා. ඔව් තාත්ත වැඩි දුන්නා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කළා නාලම යන්ද? මම මාත් මාර කැමති ඇත්තරම. නාන්න තිබ්බනම් මරු. ඉවර කළා නාව නේද? ඉවර කළා නාව. මේ අපි යොමු වෙන හදන ඊළඟ ගීතයට සීතාවක රාජසිංහ රජුරුවොත් කුමාරිකාවකින් ඇව්වත් දන්නේ නැහැ. ඒයි ඔයා මලක්ුණේ කියලා අහමු මේ නාද සමග ස්පර්ශ මලක්ුණේ ඇයි ඔබට ජීවිතය සුවඳ සලන් එනමුතු සිප ගන්නට තහනම් විලක් ගුනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල නිසින දිය දෝතක් බොන්නට තහනම් කාවක් සේ ජීවිතයට මක කීවද ඒ එලියෙන් මහත පහන් දල්වනු කිලිසින් මලක් ගුනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තානම් විලක් වුනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල විසින දිය දූතක් බොන්නට තානම් से जीवित ये गिम्नियुत एकी सुंदुरु वदन मुमुनयु किलिसिन मलकुने अयोपमत जीवित यत සුවඳ සලන එනමුදු සිප ගන්නට තහන් විලක් වුනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින දිය දූතක් බොන්නට තහන් විරාමයෙන් අනතුරු නැවතත් ඔබේ ආදරණීය සංගීත සංචාරය කුමාරි ඇල්ලේ ඉඳලා ස්පර්ශ යථාර්ථයක් ගැන කතා කරලා තිබ්බා. ඒ කියන්නේ අයියාගේ නිර්මාණවල යථාර්ථය ගැන කතා කරනවා. නමුත් කියන්නේ හැම වයස්කම ඉන්න කෙනෙක්ට තීරුම් කරන්න ඕන දෙයක්. කියන්නේ හිතින් යන කෙනෙක්ව කවමදාවත් අතින් අල්ලලා නවත්තන්න බෑ. මං හිතන්නේ මේ අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා ප්‍රවීණ ගායකයා වික්ටර් අංකල් එක්ක කරපු ඩුවට් එක මං හිතන්නේ ඇයි අපි එකගෙන කතා කරන්න ඕනේ. කොහොමද මේ නිර්මාණය බිහි වෙන්නේ? ඔව්, ඒ කියන්නේ කෝකෙල මගේ ජීවිතෙත් මට ඉතාම සුවිශේෂී ගීතයක් සහ මට සුවිශේෂී ආලෝකයක් ලබා දුන ගීතයක් ඇත්තරම. ඉතින් මම විශ්වාස කරන විදිහට සිංහල සංගීතයට වැඩිපුරම සංගීතමය විසිතුරු එකතු කරපු සංගීතවේදියා තමයි වික්ටර් රත්නායක මහත්මයා. ඉතින් එතුමා මගේ ආරාධනාව පිළිගෙන මාත් එක්ක මේ ගීතය ගායනා කරන්න එකතු වුණා. ඉතින් ඒක මට ලොකු දෙයක් වුණා. මොකද මම ගොඩක් ලංකාවෙන් එළියේ ගායකයන් එක්ක වැඩ කරලා තියෙනවා. සෝනු නිගම්, උදිත් නාරායන්, එතකොට යාගේ පුතා ආදිත්‍ය නාරායන්. හැබැයි ඒ සියලු දෙනා මගේ ශබ්දාගාරයට ආවට වඩා මට වික්ටර් රත්නායක මහත්මයා මගේ ශබ්දාගාරයට ඇවිල්ලා ඒ ගීතේ ගායනා කරපු එක ගැන මට තියෙන ලොකු ආදරයක් සහ ගෞරවයක්. ඒකට හේතුව මම එතුමාගේ ලොකු රසිකයෙක් වීම නිසා වෙන්න පුළුවන්. ඉතින් මේක ලියු ඩිල්ෂාන් පතිරත්න. ඔහුට ඒ ගෞරවය යන්න ඕනේ. මොකද හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියන වචන ටික ඉතාමත්ම කලාතුරකින් කෙනෙක්ට ඔළුවට එන දෙයක්. ඒක යථාර්ථයක් තමයි කෝකිල කිව්වා වගේ. හැබැයි යථාර්ථයේ වචනවලට පරිවර්තනය වෙනකොට ඒක ශිල්පයක්. ඉතින් ඒ ශිල්පය අදහසක්, හරි පොහොසත් අදහසක්. ඔව්, ඒ පොහොසත් ඒ ශිල්පමය අදහස තිබ්බ ඩිල්ෂාන් ගාව. ඉතින් ඩිල්ෂාන්ගේ වචනවලට තමයි මේ මෙලඩියක එන්නේ. ඒ මෙලඩියක හදලා මට රිකෝල් කරේ වික්ටර් රත්නායක මහත්මයාගේ ධ්වනි ගුණය. ඔහුගේ කටහඬ තමයි මට මුලින්ම දැනුනේ. ඉතින් එතුමාය පිළි අරගෙන මාත් එක්ක ආව. මම එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා එතුමා අපේත් ආයුෂ අරගෙන මේ සංගීත ක්ෂේත්‍රයේ වැජබෙන්න ඕන කියලා. දැන් ඔබ හිතනවා ඇති අපි මේ ඊළඟට ගායනා කරන්න හදන්නේ ඒ ගීතේ කියලා. සමා වෙන්න නැහැ නේද? මොකද මේ ඒක
සංක දිනෙත් කියන ගායකයාගේ සංගීත සංචාරය තුළ හොඳ හැරවුම් ලක්ෂයක් නිසායි අපි ඒක කතා කරන්නේ මෙතරත් එතරත් ඉන්න ගායකයන් කලා ශිල්පීන් එක්ක වැඩ කරපු ලංකාවේ ලිස්ට් එකක් ගත්තොත් එහෙම සංක අයියා ඉන්නේ ඒකේ ඉහළම තැනක අපි තව සින්දුවක් කියමු කියමු මොකද අපේ ප්‍රේක්ෂකයා අපේ කතාව රසවත් නමුත් ඊට වඩා ඔබේ ගීත රසවත් අනිත් එක අපි දෙන්නම මම හිතන්නේ වැඩිපුර දක්ෂ ගීත ගායනා කරන්න නේද අපි දෙන්නම මම හිතන්නේ වැඩිපුර දක්ෂ ගීත ගායනා කරන්න කියලා මං දන්නේ ඒක ඉතින් අයියා කියන විදියක් නුඹ ළඟ නැති දා ඔබට කොහොම දැනුණාද කියන එක මං දන්නේ නැහැ නමුත් මේ මට දැනෙච්ච විදිය මේ ස්පර්ශ Longer to my care
ආසම ගායකයා කවුද? මම ජීවිතේ අමාරුම ප්‍රශ්නයක් ඔය ඇහුවේ. ඒක ඒක තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ආසම ගායකයෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඉතින් නම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. සෝනු නිගම්, එතකොට මාක් ඇන්තනි, වික්ටර් රත්නායක, කසුන් කල්හාර ගොඩක් අය ඉන්නවා ඉතින්. සෝනු නිගම් ගැන කතා කරපු හින්දා මම කැමති මේ කියන්නේ පෞද්ගලිකවයි මගේත් ආසම ගායකයෙක් සෝනු නිගම් කියලා කියන්නේ එක මාර කටහඬක්. ඒ වගේම මාර පුදුම සහගත සංගීත ඥානයක්. හඬ පාලනය අතින් ගත්තත් ඉගෙන කතා කරන්න වචන නැහැ. ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. එහෙම කෙනෙක් එක්ක ඇසුරක් ලබන්න, එකට perform කරන්න, ගෙදර ගිහිල්ලා සතුරු සාමිච්චියේ යෙදිලා ඔහුගේ ජීවිතේ බෙදාගන්න. ඒ අත්දැකීම ඔබට හම්බුණා. අපි ඒ අත්දැකීම මේ ප්‍රේක්ෂකත් එක්ක බෙදාගමු. ඔව්, ඒ කියන්නේ මේ මගේ ජීවිතේ මට ලැබිච්ච තවත් සුවිශේෂී අත්දැකීමක් ඒක කෝකිල. සෝනු, ඔව්, ඔයා කිව්වා වගේ මේ පුදුමසහගත ගායකයෙක්, පුදුමසහගත ස්වර ඥානයක්, ඒ වගේම පුදුමසහගත ස්වර පරාසයක් තියෙන ගායකයෙක්. ඉතින් මං ඔහුගෙන් ගොඩක් ඉගෙනගෙන තිනවා ඔහුව මුණ නොගැහි. ඉතින් මට දවසකදී හම්බෙනවා එතුමාව මුණ ගැහෙන්න. ඉතින් එතුමා මට ආරාධනය කරා, මේ මම බොහොම කෙටියෙන් මේ කියන්නේ, එතුමා මට ආරාධනය කරා එතුමාගේ නිවසට එන්න කියලා. එතුමාගේ වියදමෙන් එතුමා මාව ඉන්දියාවේ එතුමාගේ නිවසට ගෙන්නුවා. ඔහු එච්චර නිහතමානී වුණා මං වගේ කෙනෙක්ව ගෙන්න ගන්න. ඉතින් මං එතුමා සමග සෑහෙන දේවල් කතා බහ කරා. ඔව්, ඉතින් ඒකේ විශේෂම දේ තමයි මේ මේ මට පොඩි දෙයක් මේ මතක් වුණා මට. එයාගේ ලොබි එකේ, එයාගේ ගෙදර ඉස්සරහා තියෙන්නේ ලොකු බුදු පිළිමයක්. ඉතින් එයා මාව වෙල්කම් කරේ මේ බුදු පිළිම ළඟට අරගෙන ගිහිල්ලා තමයි මට බ්ලෙස් කරලා තමයි මාව වෙල්කම් කරේ. ඉතින් ඔහු බෞද්ධාගමට ඉතාමත්ම ලැදි කෙනෙක්. ඉතින් මගෙන් අවසාන වතාවට ඔහු ඉල්ලුවේ ඊළඟ පාරල ඔහු ලංකාවට ආවොත් එහෙම අනිවාර්යයෙන්ම ඔහු දළදා මාලිගාව බලන්න කියන කියලා. ඉතින් ඒ වගේ ඔහුගේ සංගීතයේ ඇසුර වගේම ඔහුගේ පොඩි ස්පිරිචුවල් බැක්ග්‍රවුන්ඩ් එකකුත් ඔහුට තියෙනවා. ඉතින් ඒ සියලු දේවල් මම බොහොම උද්‍යෝගයෙන් රසවින්දා. ඉතින් ඔහුගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අදටත් මම හිතනවා මම ගොඩක් ආශිර්වාදලත් කෙනෙක් කියලා ඔහුගේ ඒ ඇසුර ලැබීම. ඒ වගේ ඇසුරක් හම්බෙනවා කියන්නේම වෙනම වැඩක් නේද? මේ තරම් ලස්සන සෝභා සෞන්දර්යයක ඉඳලා තවත් සින්දුවක් අහමුද? සංකයගේ හඬ මේ නාද සමග ස්පර්ශ. සිතට දැනෙන මේ ලත ගුණ ඉවසන් ජීවිතයේ කෙතිනක හෝ සනසන්නට පතාවෙන් අද ඔබ නැති බිම තනි වී සිත තවන අඳුරු ඉවසන්නම් කවදා ඔබ හිමිවේනම් අද ඔබ නැති බිම තනි වී සිත තවන අඳුරු නඟුම්
දවසනම් කවදා ඔබ හිමි වෙනම් සිතට දෙනෙන වේලතෙවුල් ඉවසනම් ඔබේ නම් ජීවිතයේ කෙදිනක හෝ සනසන්නට පතාවෙන් සංගීත සංචාරය විරාමෙන් අනතුරුව නැවතත් නමුත් මේ අපේ සංගීත සංචාරයේ මෙතන ගෙවෙන අවසන් මොහොත අයි බොහොම ස්තුතියි ආරාධනාව පිළි අරගෙන ගීත හතක් ගායනා කරන්නට ස්පර්ශ සංගීත සංචාරයට පැමිණීම සම්බන්ධයෙන් මොකද හිතන්නේ ස්පර්ශ පිළිබඳව කොමත් කෝකිල මම දෙරණ ආයතනයේ කෙරෙන සියලුම සංගීත වැඩසටහන් වලට බොහොම කැමතියි. ඒකට හේතුව දෙරණ ආයතනය ඒ අභියෝගය බාර අරගෙන ඒ කියන්නේ තත්කාලීන සංගීතයට ලොකු තැනක් දුන්නා. ඉතින් ඒකේ දිගුවක් තමයි මම දකින විදිහට මේ ස්පර්ශ කියන වැඩසටහන. ඉතින් ඔවුන්ගේ අභියෝගය බාර අරගෙන එලිමහනට ඇවිල්ලා අපි ආස කරන අපි දෙදෙනා වඩාත් කැමති ඒ රසය මුළුමහත් ජනතාවට ලබා දෙන්න ලොකු වෑයමක් ගන්නවා ලොකු එෆර්ට් එකක් ගන්නවා මම හිතන්නේ මේ බලන් ඉන ප්‍රේක්ෂකයන්ට පේන්නේ මේ රූප රාමු මේ විදිහට දෙන්න මම හිතන්නේ මේ ටීම් එක ගොඩක් මහන්සි වෙනවා ඒ වගේම මගේ නාද සහෝදරයින් ඉතින් ඔවුන්ගේ සංගීතයට මම කොහොමත් බොහොම ලැදී බොහොම කැමතියි ඉතින් මේ හැමෝම එකතු වෙලා මේ ගන්න කලෙක්ටිව් එෆර්ට් එක මේ ඉතින් මම ගොඩාක් අගය කරනවා ගොඩාක් රස විඳිනවා ඒ වගේම බොහොම ස්තුතියි මට මේකට ආරාධනය කරාට ඒ වගේම කෝකිල ඔයාගෙත් මම දැකපු නැති දෙයක් මම දකිනවා ඔයා හොඳ MC කෙනෙක් ඉතින් ඔයාත් බොහොම දිගු ගමනක් යන්න පුළුවන් ටැලන්තුවක් තියෙන කෙනෙක් ඔයාටත් හදවතින්ම සුබපතන ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුන්ට මේක වෙලාවක් කරගමු අපි දෙන්න කරපු වැඩෙත් එනවා කියලා කියන්න. ඔවාම කියන්න. ළඟදිම මරණයක් එන්න ළඟයි. එහෙම කිව්වට කමන්නේ නැහැ. හරි හරියටම හරි. ඒක ඕගොල්ලම තීරණය කරන්න. අපි අපේ වැඩේ කරන්න. ඒගොල්ලෝ තීරණය කරන් දෙමු. ඒ වගේම විශේෂ මතක් කිරීම මට ගුරුහරුකම් දුන්නයි. ඒ වැඩෙන් තමයි අපි ලං වෙන්න පටන් ගන්නෙ. බොහොම ස්තුතියි පෞද්ගලිකව මට ලබා දෙන ගුරු හරකම් වලටත් ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වෙන්න සම්බන්ධ වෙමු. එහෙමනම් විශේෂ ස්තුතිය සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ට ඒ වගේම මේ ප්‍රදේශවාසීන්ට මේ වැඩේ කරගෙන යන්න අපිට දෙන සහයෝගයට. එහෙමනම් සංක දිනෙත් කියන ඒ ඔබේ හදවතට ගායනා කරන හදවතට කතා කරන ඒ කටහඬ නැවතත් අවදි කරමින් අදට සමගන්නම් නැවත එන්නම් ඒක පොරොන්දුයි එහෙනම් ජයෙන් ජය වේවා සෙවනැල්ලත් මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ හින්දාම යයුපෙන් වදන් දුරේ ගලා ගියාද නුඹෙන් මං බිඳිමි හැඟුමන් මා හද නිවාලනා කවසක් නෙවි අපි හැම මොහොතේ ළඟින් ඔබ හිටියොත් නැති දවසක් ඒවි අපිත් අපේ හිනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් ඔබ හිටියොත් නැති
සංගේවි අපිත් අපේ හිනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් ඔබ හිටියොතින් මගහැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ හින්දාමන් යයු පෙම්වදන් දෝරේ ගලා ගියාදෙන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මාහද නිවාලනා දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවි ඒ හැම මොහොතේම ඔබ හිටියොතින් නැති දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවි ඒ හැම මොහොතේම ඔබ හිටියොතින් නැති සෙවනැල්ලක් මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති